අයිබෝවන් සම්ට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල පාතාල උකුස්සාගෙන් පසු සොයාගත් වැලිකඩ කුඩු පූසා මාව බය කරන්න බෑ වරාය සේවක වර්ජිනේ ගැන ජනපති අදහස් දක්වයි වර්ජිනේ නිරත සේවකීන්ට අධිකරණයනුත් නියෝගයක් වෘත්තීය සමිතිය මෙන්ම වෘත්තීය සමිතිය නියෝජිතින්ගේද ආරක්ෂාව තහවුරු කරනවා සජිත්ගෙන් පොරොන්දුවා මහා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට මැදම රාත්‍රී 12න් අවසන් කඩාවැටෙන ආර්ථිකය යලි ගොඩනැගීමට පියවර ගන්නවා අගමැති කියයි ලංකාපුරින් හමු වූ කොවිඩ් ආසාදිතයාගේ බිරිඳටත් වෛරස්‍ය ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි අනුරාධපුර කැකිරාව මාතලේ කුලියාපිටිය යන ප්‍රදේශවල සිටි ආශ්‍රිතින් ස්වයං නිරෝධායනයට ශානි ලබන හත්වනදා තෙක් රිමාන්ඩ් මරණ දඬුවම නියම වූ හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් වැලිකඩට ප්‍රථමයෙන් දේශීය පුවත් හෙරොයින් මත්ද්‍රව්‍ය බෙල්ලේ ගැටකසා වැලිකඩ බන්ධනාගාරය තුලට යැවීමට සූදානම් කර සිටි බලලෙක් සොයා ගැනීමට බන්ධනාගාර බුද්ධ්‍යංශ නිලධාරීන් අද සමත් වුණා මේ අතර දෙමළගොඩ ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි 3කට අධික මුදලක් සහ ඇමරිකානු ඩොලර් 140,000ක් ඇතුළු කෝටි 5කට අධික මුදලක් සමග පුද්ගලෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා උතුරු කොට්ටාස මාර්ග බාධක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දෙමළගොඩ පොලිස් වසමේ නිවසක් පරීක්ෂා කර තිබෙනවා. එෙහිදී හෙරොයින් ග්‍රෑම් 4ක් සමගින් ශ්‍රී ලංකා මුදලින් කෝටි 3.13ක් සහ ඇමරිකානු ඩොලර් 1,40,000ක් ඇතුළු කෝටි 5කට අධික මුදලක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. මුදල් තොගය සහ හෙරොයින් සමග පුද්ගලයෙකුද අත්අඩංගුවට පත් වූ අතර ඔහු වයස අවුරුදු 55ක් වූ දෙමළගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. මොහු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙමින් මෙලෙස මුදල් උපයා ඇති බවයි පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මේ අතර මත්කුඩු ජාවාරම් සිදු කරන පාතාලකල්ලි සමාජිකයෙකු වන කුඩු අංජු නැමැත්තාගේ ගෝලයෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ටාසය අද සමත් වුණා. මේ අතර බන්ධනාගාරය තුලට මත්ද්‍රව්‍ය යැවීමට උපයෝගී කරගත් සූක්ෂම ක්‍රමයක් සොයා ගැනීමට බන්ධනාගාර බුද්ධ්‍යංශ නිලධාරීන් අද සමත් වුණා. ඒ බලලෙකුගේ ගෙලෙහි බැද මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුලට යැවීමට කටයුතු කිරීමක් පිළිබඳවයි. කිසියම් පුද්ගලයෙකු විසින් මෙලෙස බලලාගේ ගෙලෙහි බැද මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුලට යවා ඇති බවයි බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ. අද දිනේ බන්ධනාගාර සේවයේ බුද්ධ්‍යංශ නිලධාරියෙක් ගමන් කරමින් සිටිනකොට බෙල්ලේ පාසලයක් ගැටගසන ලද පූසෙක් දැකලා එකන සොයා බැලීමේදී බලලගේ කරේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1.2ක් සොයාගෙන තියෙනවා. ඒ බලලා බන්ධනාගාරයේ උළට ගමන් කරමින් සිටනකොට තමයි සැකසිතී බල්ලව පරීක්ෂා කරලා තියෙන්නේ බෙල්ල. ඒත් එක්කම සිම්බෙහෙකු සිබිල සොයාගෙන තියෙනවා. ඒ වගේම දැන් බන්ධනාගාරවල දොරටු වලින් වෙනත් ක්‍රම වලින් නිලධාරී සම්බන්ධ වෙච්ච දේවල් සහ තිරකරුවා සම්බන්ධ වෙච්ච දේවල් කෙනේම ගොඩාක් දුරට නතර වෙලා තියෙනවා. විශේෂයෙන්ම මැගසින් බන්ධනාගාරයේ පෙරලා තිබෙන බේස්ලයින් පාරයිනේ තාප්පෙට උඩින් පාසල් විසිකිරීම සහ මේ අලුත්ම එක අද දවසේ සොයාගත්ත පූසගේ කරේ බැඳලා මේ විදිහට මත්ද්‍රව්‍ය ඇතුළට එවන්න ව්‍යාපාරයක් සහ ක්‍රමයක් ඇති කරගෙන තියෙනවා. ඉතින් අපි විමසිලිමත් වෙන්න ඕනේ මේවා කාර්යයන් පිළිබඳ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ බන්ධනාගාර බුද්ධ්‍යංශයට මේ පිළිබඳව අවධානය සිටින්න. වර්ජනයේ නිරත වරායේ සේවකින් දෙරෙහිව පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති අතර වරායේ පිවිසුම් මාර්ගයේ සහ එයවට මාර්ග අවහිර කිරීම වළක්වමින් එම නියෝගය නිකුත් කරනු ලැබුවා. මේ අතර කොළඹ වරායේ වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් වරායේ මෙහෙයුම් කටයුතු අඩාල වී තිබෙනවා. කොළඹ වරායේ නැගිනහිර පරියන්තය ඉන්දියාවට ලබා තිබ වහා නතර කර එහි මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය යටතේ සිදු කරන ලෙසට ඉල්ලමින් වරාය ඒකාබද්ධ වෘත්තීය එකමුතුව පසුගිය 29 වෙනිදා ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මකයි. එම සත්‍යග්‍රහයට සහාය පළ කරමින් වෘත්තීය සමිතිය ඊයේ පස්වරුවේ වරාය ප්‍රධාන පිවිසුමේ සිට පාගමනින් පැමිණ විරෝධතාව පළ කළා. කෙසේ වෙතත් ඔවුන් ඊයේ සිට වර්ජනයක් ආරම්භ කළ අතර මේ හේතුවෙන් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු මෙවැනි විට සම්පූර්ණයෙන්ම අඩාල වී තිබෙනවා. මේ වෙනකොට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලුම වැඩ නවත්තලා තියෙන්නේ. පුද්ගලික පරිණත දෙකක් මේ වෙනකොට සියලු වැඩ අඩාල වෙලා තියෙන්නේ. මේ වෘත්තීය අරගලය අයින් කරන්න නවත්තන්න නම් අපිට ජනාධිපතිතුමන්ගේ තීරණය අවශ්‍යයි. නැගිනල පරිණතයෙන් සම්බන්ධයෙන් ලිඛිතව
මේ අපේ අගේ අමාරුවට නෙමෙයි මේ රජයන් වලට තේරෙන්නේ නැද්ද අපි අහනවා අපිට මේක රැක ගන්න ගිහිල්ලා තව මිනි හතරක් පහක් වලලන්න දාස මේ සේවකව මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ මේ රජය මේකට විසඳුමක් දෙන්නේ නැහැ අපි පාරේ සටන් කරලා ඉල්ලනවා මේ සල්ලි උල්පත අපිට රැකලා දෙන්නේ කියලා මෙතර වරය වෘත්ති සමිතිය ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මහියංගණය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවකට එක් වෙමින් මෙලෙස සිය අදහස් පළ කළා ආයක ආවම දෙන්නේ වෙනත් දේවල් කරනවා කඩාවත් පාවිච්චි කරනවා आर्थिक कदादान वरा किसी पदन पद वरा वह मेघतमें विविध बलवे ये बात हम पाए කොළඹ අපරාධ කොට්ටාසය විසින් අත්තිරිගොඩ ගනු ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මේ මාස 7 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඊයේ උදෑසන 7ට පමණ අත්අඩංගුවට ගැනුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගෙන් කොළඹ අපරාධ කොට්ටාසය පැය 8ක පමණ කාලයක් ප්‍රශ්න කර තිබෙනවා. ඉන් අනතුරුවයි ඊයේ රාත්‍රියේ ඔහු ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණේ. 2013 වසරේ කොළඹ අපරාධ කොට්ටාසය විසින් දැරට මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා මෙන්ම ඔහුගේ පවුලේ සමාජිකයින් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ ගිනිඅවි සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේ. එම සිද්ධියට ගිනිඅවි ගම්පහ කලගිඩිහෙන ප්‍රදේශයෙන් සොයාගෙන තිබුණා. එහෙත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දී තිබූ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ආයුධ සොයාගත් නිවසේ හිමිකරු සහ ඔහුගේ භාර්යාව යළි අධිකරණයේ හමුවේ සාක්ෂි ලබා දෙමින් මීට පෙර ලබා දුන් සාක්ෂි අසත්‍ය බව ප්‍රකාශ කර තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා පැවසුවේ ශානි අබේසේකර මහතා විසින් අදාළ ස්ථානයට ගිනිඅවි ගෙනවිත් දමා ඒවා එම ස්ථානයෙන් සොයාගත් බවට අසත්‍ය තොරතුරු නිර්මාණය කර ඇති බව එහිදී අනාවරණය වී ඇති බවයි. ශානි අබේසේකර මහතා ව්‍යාජ සාක්ෂි සැකසීමේ චෝදනාව මත ලබන 7 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා. මෙතර රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනා ඊයේ රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආවා. 2015 වසරේ කහවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස මරණ දඬුවම නියම වුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අරුණ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන සිල්වා යන අයයි. මරණ දඬුවම නියම කරනු ප්‍රේමලාල් ජයසේකර මහතා මෙවර මහමැතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකෙක් දවනවා. COVID-19 වෛරසයේ ආසාදනය වී ඇති බවට තහවුරු වූ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩල සමාජිකයාගේ බිරිඳටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් සිදු කළ PCR පරීක්ෂණවලින් ඔවුන්ගේ දරුවන් දෙදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදිතයෙකු ලෙස පසුකීදා හඳුනාගැනුණු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩල සමාජිකයාගේ බිරිඳටද වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා. ඒ අනුව අදාළ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඳුනාගනිමින් ඔවුන් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. කෙසේ වෙතත් අදාළ ආසාදිත පුද්ගලයාගේ දරුවන් දෙදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. එසේම ලංකාපුර ප්‍රදේශයේ පෙරේදා දින සිදු කළ PCR පරීක්ෂණ 160 අතුරින්ද කිසිදු පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවයි ලංකාපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක මිලින්ද සම්පත් මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. මෙතර වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අදාළ කාන්තාවගේ ආශ්‍රිතයින් 18 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. අදාළ ආසාදිත කාන්තාව පසුගිය 24 වෙනිදා ඇගේ සැමියා සමග දඹුල්ල රෝහල වෙත ගොස් ඇති බවටද වාර්තා වුණා. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් 30 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ අතර ඔවුන් අනුරාධපුර, කැකිරාව, කුලියාපිටිය හා මාතල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මෙවර මහමැතිවරණයේ ප්‍රචාරණ කටයුතු හෙට මැදම රාත්‍රියෙන් අවසන් වෙනවා. මෙ
මෙවර මහමැතිවරණයට අදාළව සියලු ප්‍රචාරණ කටයුතු හෙට මැදම රාත්‍රියෙන් අවසන් වෙනවා. ඒ අනුව ප්‍රචාරක රැස්වීම පැවැත්වීම, වතු රැස්වීම හෝ නිවාස තුල රැස්වීම පැවැත්වීම, ඡන්ද ආයෝජනා කිරීම සඳහා ගෙයින් ගෙට යාම, අත්පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම සහ පෝස්ටර් දැන්වීම බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් වන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. මේ අතර නිහඬ කාල සීමාව තුල දේශපාලන පක්ෂ කණ්ඩායම් සහ අපේක්ෂකීන් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළා. මැතිවරණ රැස්වීම දෙවනිදා 12ට ඉවරයි. රූපවාහිනී දැන්වීමත් පත්තරවල දැන්වීමත් 3-4යි නෑ. ඒක එකඟතාවයක් ආපු එකක්. පාර්ලිමේන්තු එක කතා කරනකොට නිහඬ කාලේ කරන්නේ නෑ කියලා. තේරීම් කාරක ස්වභාවය. තුන්වෙනිදා හවුස් ටු හවුස් පස් දිනේකට නොවැඩි සංඛ්‍යාවක් ගිහිල්ලා කැන්වසින් එක තහනම් නැහැ. ඒ වගේම අත්පත්‍රිකා බෙදීම ප්‍රසිද්ධ ස්ථානවල අත්පත්‍රිකාව නවලා ප්‍රදර්ශනයේ නොවන ආකාරයට බෙදීම තහනම් නැහැ. ඒක අපි ජනතාවට කියන්නේ ඒවා ඒ වෙලාවේ කියවන්න බැරි නම් නවල අරන් ගිහිල්ලා ගෙදරදි කියවන්න. ඒවා පාර වීසි කරන්න එපා තැන් තැන් වල වීසි කරන්න එපා කියලා. මේ අතර මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කාලය ඉක්ුත් වී තිබුණද මෙවර මහමැතිවරණයේ ඡන්දය භාවිත කිරීම සඳහා වියතුරු බලපත්‍රය වළංගු හැඳුනුම් පතක් සේ සලකන බවයි. ඒ අනුව මාර්තු මාස සිට ජුනි මාස දක්වා කල් ඉක්ුත් වන වියතුරු බලපත්‍ර සඳහා මාස 6ක් සහ ජුනි මාස සිට සැප්තැම්බර් මාසය දක්වා කල් ඉක්ුත් වන වියතුරු බලපත්‍ර සඳහා මාස 3ක් ලෙස මෙලෙස සහන කාලය ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මෙම සහන කාලය නොයික්ම වන රියදුරු බලපත්‍ර මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වළංගු හැඳුනුම් පතක් සේ සලකන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ. එමෙන්ම දිවෙහෙණක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ මෙවර මහමැතිවරණයේදී ඡන්දදායකින්ට ඡන්දය සලකනු කිරීම සඳහා තමාගේ පෑනක් භාවිත කිරීමට අවකාශය පවතින බවයි. එය පක්ෂයක් හෝ අපේක්ෂකෙක් ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු සලකුණක් වර්ණයක් ලාංඡනයක් සහිත එකක් නොවිය යුතු බවද කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා. යම් ඡන්දදායකයෙකුට ඡන්දය සලකනු කිරීම සඳහා තමාගේ පෑනක් රැගෙන ඒමට හැකියාවක් පවතින්නේ නැතිනම් එවැනි ඡන්දදායකින්ට ඡන්දය භාවිත කිරීම සඳහා විෂ බීජ හරණය කරන ලද පෑනක් ලබා දෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්ර ක්‍රගණිමින් පැවැත්වුණු ජන හමු කිහිපයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරගවදින අපේක්ෂකීන්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද බදුල්ල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වුණා. මහියංගන දෙහිගොල්ල මධ්‍ය මහාවිද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති හමුවට සහභාගී වූ ජනාධිපතිවරයා එම විද්‍යාලයේ පවතින ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මම විශ්වාස කරන්නේ අපේ ආර්ථිකය දිනු කරන්න පුළුවන් මේ කෘෂිකර්මය අතර තමයි. අපි පිටරටින් ගේන කොහොම නැවැත්තුව ඒ ආදායම වැඩි කරන වැඩ පිළිවෙලක් තමයි මම ආරම්භ කළා තියෙන්නේ. බිඳවැටියේදී ආර්ථික ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බලංගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් අක්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් බලංගොඩ ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අපේ වගකීමක් වශයෙන් අපි දැකලා ජනාධිපතිවරයා දීපු ඒ මැතිවරණ ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම සඳහා එතුමා තමුන්වහන්සේලා ඡන්දෙ දුන්නු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා තමයි අපි අලුත් මැතිවරණ ප්‍රකාශනයක් නිකුත් නොකරේ. ඒක තුළ අපිට පුළුවන්කම තියෙනවා දැනටමත් තමුන්වහන්සේලා දැක්කා අපි මේ මාස කීපය තුළ කොයි වසංගතය ඇවිල්ලා රටේ කිසිම වැඩක් කරන්න බැරි තත්ත්වයකට ආවා. ආර්ථිකය කඩා හැලෙන්න පටන් ගත්තා. මේ තත්ත්වයෙන් රට මුදව ගන්න ඕන. අපි බාර දුන්නේ ශක්තිමත් ආණ්ඩුවක්, ශක්තිමත් ආර්ථිකයක්. විරකියාව අඩු වෙච්ච රටක්. නමුත් මේ ආණ්ඩුව අපිට ආපහු බාර දුන්නේ විරකියාව වැඩි වෙලා ආර්ථිකය කඩා හැලිලා රටක් සංවර්ධනය නැහැ හිටිලා. ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහා දැන් කාලය ඇවිල්ලා තියෙනවා. අපි හිටියනම් අනිවාර්ය රත්නපුර අධිවේගී මාර්ගය අපි ආරම්භ කළා, අවසන් කළා, ඉවරයි. නමුත් මේ ආයතන එක පටන් ගන්නවත් බැරි වුණා. අඩු ගන්න ඒ කියන්නේ හිතුවවත් නැහැ. මේ වගේම තමයි නුවර පාරක්. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ තමයි අපි කියන්නේ.
දැනටමත් අපි මේ සඳහා ලාංකික ඉදිකිරීම් කරුවන්ට රත්නපුර බාර දෙන්න අපි සූදානම් වෙලා තියෙනවා. වෘත්තීය සමිති ව්‍යාපාරයේ මෙන්ම නියෝජිතින් ආරක්ෂා කිරීමට තමන් කැපවන බව සමික ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ පැවති හමුවකට එක් වෙමින් සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ වෘත්තීය සමිති නියෝජිතින් අතර හමුවක් කොළඹදී පැවැත්ුණා. ළංගම අපේ හිතාදර කම්කරු නායකින් ගණනාවකට පරිගැනීම් වලට ලක් වෙලා නීති ආරක්ෂාව නීති රැකවරණය ලබා ගන්න සිද්ධ වුණා. ඉතින් මමත් ඇහුවා කොහොමද දැන් ඉතින් අර හිටපු තැනේ සංවිධානයෙන් හිටපු තැනේ සංගමෙන් මොකද්ද ලැබුණු හයිය? නීතිඥවරුන්ගෙන් ලැබුණා. හැබැයි එයාට අතින් ගෙවන්න සිද්ධ වුණා. මම ඔබතුමන්ලට කියන්න කැමති එහෙව් වෘත්තීය සමිති ව්‍යාපාරයක් නොවේ අපි ක්‍රියාත්මක කරන්න. ඒ සමාජික මුදල සමාජිකත්වයට වටිනාකමක් තියෙනවා. ඒක පැත්තක් තමයි නොමිලේ නීති රැකවරණය. මම ඔබතුමන්ලට පොරොන්දු වෙනවා අපේ හැම සංගමයකටම හැම සමාජිකයෙකුටම නොමිලේ රැකවරණය ලබා දෙනවාමයි. සමාජිකත්ව මුදල බැර කරලා ආපහු අතිනුත් ගෙවන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒ ඇත්තුන්ගේ ක්‍රියාකලාපය තමයි මේ මුදල් උල්පතෙන් වාරෙන් වාරයට කෑම, වාරෙන් වාරයට කසා කෑම, වාරෙන් වාරයට හොරා කෑම. ඒක තමයි තිත්ත ඇත්ත. මම ඔබතුමන්ලට කියන්න කැමති කිසි දෙයකට කලබල වෙන්න එපා. කවුරුත් අපිට දෙන්න අවශ්‍ය නැහැ. පොදු ජනතාවම ඒ වගකීම බාර ගැනීමේ වරමත් මෙදා පාර මැතිවරණයේදී අපිට ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ වෘත්තීය සමිති ව්‍යාපාරය පිරිසිදු ව්‍යාපාරයක් වෙන්නට ඕන. ගසා කෑම් තිබෙන්නට බෑ. හොරා කෑම් තිබෙන්නට බෑ. ලොක්කේ කුණු පලියට ඕන ඕන ආකාරයට ගිනුමින් මුදල් ලබා ගන්නට බෑ. මේවා කම්කරුවන්ගේ මුදල්. සැබවින්ම සේවක පන්තිය කම්කරු පන්තිය වෘත්තීය සමිති සමාජිකයක් කේන්ද්‍ර කරගත්. එහෙම නැතුව මේ පක්ෂවල ලොකු ලොක්කො කේන්ද්‍ර කරගත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් නෙවෙයි. ඒ නිසා මම තමුන්නාංශයට කියන්න කැමතියි. දේශපාලන පරිගැණීමේ කමිටුවක් ස්ථාපනය කරලා අපි විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කරමු. රට ගොඩනගන ප්‍රතිපත්තිය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රත්මලාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපිට තියෙන්නේ අපේ ආර්ථිකය ගොඩ ගන්න වුමනා ආධාර මුදල් ලබා ගන්නට. අපි විතරයි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරලා තියෙන කොහොමද මේ ගොඩ ගන්න කියන්නේ. ජාත්‍යන්තර අරමුදලෙන් අනිත් එකෙන් අපි මුදල් ලබාගෙන ඊට පස්සේ මේ මුදල් තමයි ආර්ථිකයට දෙන්න යන්නේ. මෙයාට පුළුවන්ද මේ රට හදන්න? අපිට ජීවත් වෙන්න පුළුවන්ද? අපි ටිකක් අලුතෙන් හිතන්න ඕනේ. මේ රටේ අපිට ඕනේ ජනතාව ජීවත් කරවන්න පුළුවන් ආණ්ඩුව. පොහොට්ටුවේ ජනාධිපතිවරයෙක් හැටියට පොහොට්ටුවට කරන්ට ශක්තියක් පෙන්වුවා නම් ඒක වෙන වැඩ. ඒ ශක්තිය පෙන්වුවේ නැහැ. දැන් කියන්නේ මාස 8ක් ගිහින් ෆේල්. දැන් කියන්නේ මට ආපහු විභාග ගන්න ඕනේ. එච්චරයි වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ මේ ආර්ථිකය බේරා ගන්න නම් පොහොට්ටුවට කරන්න බෑ. එක්සත් ජාතික පක්ෂයට පමණයි කරන්න තියෙන්නේ. තමන් පිළිබඳව නොව රටත් ජනතාවත් ගැන හැඟීමක් ඇති නායකින් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගත යුතු බව පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රටක අභිවෘද්ධියට ඉදිරි ගමනට සේවය කළ යුතු කෙනෙකු තෝරා ගැනීමේදී ඔහු කරපු දේ, කරන දේ සහ ඉදිරියට කරයි කියලා හිතන දේවල් ගැන අපි ටිකක් කල්පනා කරන්න ඕනේ. එහෙම බලනකොට අපිට මේ දේශපාලකයෝයි කියන හුඟාක් දෙනෙක්ව පැත්තකට දාන්න වෙනවා. ජනතාව ගැන හිතලා, ජනතාවගේ ආරක්ෂාව ගැන හිතලා, තමන්ගේ ආරක්ෂාවට වඩා රට ගැනම හිතලා වැඩ කරපු නායකයෝ අපේ රටේ ඉන්නවා. අපේ රටේ දියුණුව සඳහා කෙනෙකු තෝරා ගන්නකොට එබඳු අය තමයි අපි තෝරා ගන්න. දැන් මේ වෙනකොට අපි දන්නවා අපිට හොඳ නායකයෙක් රටට ලැබිලා තියෙනවා. ඒක අපි විතරක් නෙමෙයි කියන්නේ උන්න අය පවා අද ඒක පිළිගනිමින් ඉන්නවා. එතුමාගේ ගමන තවදුරටත් ඉදිරියට ක්‍රමානුකූලව කරගෙන යන්නට නම් ඒකට ගැළපෙන සමාජශීලී බුද්ධිමත් ඥානවන්ත පිරිසක්, ඈත පෙනෙන පිරිසක් එතුමාට ලබා දීම තමයි මේ ඡන්දයෙන් බලාපොරොත්තු වන ප්‍රධාන දේ.
देश प्रेमी हंगीमत जनता हितामत्म इहल अगई मत इक्कतमाई देश पालने करन तेनत्ते कुटा सुदुसु कमाग गोड़ने गेन में महापल विदेश पालने करन निर्माणशीली व दूरदर्शी व हितान्न पुलवां हंगीमत देश पाल के गुट तीन नट आवश्य देश पाल के गुट निर्भीत कमाग तीन नट ओन गन तीन दुआ पीली बंद निवर्द देश पाल के दूरदर्शी सबुद्धिक निर्माणशीली निर्भीत देश प्रेमी व्ययुत श्रीलंकिकेमेंट අතරංග ගැනීම පිළිබඳ අපි තරයේ හෙලා දකින්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ මැතිවරණ ජයග්‍රහණය කළා අපේ ආණ්ඩුවක් අපි හැදුවාම නැවතරක් මේ රටේ නීතිය සාධාරණත්වය යුක්තිය අපි ස්ථාපිත කරනවා අද ලෝකෙ දිහා ගත්තම පාලකයෝ දෙවර්ගයක් අපිට දකින්න පුළුවන් එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක තමන්ගේ සීමාවන් ගැන අවබෝධයෙන් වැඩ කරන පාලකයෝ දෙවෙනි පිරිස කියන්නේ නීතිය තමන්ගේ කියලා හිතාගෙන ජනතාව වහලුම් විදියට කල්පනා කරලා වැඩ කරන පාලකයෝ ඉතින් පස්සෙන්ද ගහන කතරින් ජනතාව තීඳු කරන්න ඕනි අපිට අවශ්‍ය කොයි වගේ සමාජයක්ද ස්වාධීනයි කිව්වට මේ 100%ක් හැමෝම ස්වාධීන වෙන්නේ නැහැ අපි දුන්න බලතල පාවිච්චි කරන්න බැරි මිනිස්සු ඉන්නවා දැන් පොලිස් කොමිසම වෙන්නේ නැතයි පොලිස් කොමිසම ආද නිකන් කොඳුනාරටියක් නැති කොමිසමක් බවට පත් වෙලා ඒගොල්ලෝ ඒකේ කොමිසමේ සමාජිකෝ ලැජ්ජ වෙන්න ඕනේ ඒගොල්ලෝ පඩි අරගෙන මෙතන ඉන්නවට මේ ස්වාධීනත්වයේ කෙලෙසමි දැන් මැතිවරණ කොමිසම සෑහෙන ස්වාධීනත්වයකින් වැඩ අද සේවා කොමිසම වැඩ කරනවා නමුත් පොලිස් කොමිසම අද මේ තත්ත්වයට නිර්ලජ්ජිත තත්ත්වයට පත් වෙලා තියෙනවා වරාය ස්ට්‍රයික් සියලු මාංශ මොකද දැන් ඉන්දියාවටත් පෞද්ගලික අංශයටත් මේ වරාය නැගිලෙන පරිදන්තය දෙන්න දැන් කටයුතු කරලා ඔයිට වැඩි හොඳයි ඔක්කොම දුන්නා නම් කියලා තමයි වරාය සේවකයෝ කියන්නේ කෑල්ලෙන් 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 දැන් ලියලිදී යනවා ඉතින් ට්‍රිලියන 14 නා ප්‍රමාණය බිලියන 14 18 කෑලි පහක්වත් ලියන්න මේ ඉස්සරහට මේවා නවත්තන්න සජිත් ප්‍රේමදාසලා අපි එන්නේ ශ්‍රී ලංකා ජාතිකත්වය පෙරදරි කරගනිමින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් යාපහුව මැතිවරණ කොට්ටාසේ කරඹේ ප්‍රදේශයේදී විද්වත් වෘත්තිකින් විසින් මෙහෙවනු ලැබූ ජන හමුවක් පැවැත්ුණා. මෙම අවස්ථාවට හිටපු අමාත්‍යංශ ලේකම් වරුන් සහ හිටපු රාජ්‍ය නිලධාරීන් මෙන්ම විද්වතුන් රැසක් එක්ව සිටියා. කියලා සෞභාග්‍ය දැක්ම හරහා රට සංවර්ධනය කිරීමේ පොද සලස්මක් තියෙනවා. ඒ සලස්ම ප්‍රියාත්ම කරන්නට නම් ඒ ගැන දන්න පුද්ගලයෝ ඉන්නට ඕනේ. රෝටාබේ රාජපක්ෂ මැතිතුමා අපි දැනටමත් පත් කරලා ඉවරයි. එනිසා එතුමාගේ දැක් ශක්තිමත් කරන්නට එතුමාගේ මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඔබතුමාලාගේ සහාය ලබා දෙන්න. ඒක කිරීම තුළින් අපේ රට නැවත වරක් සෞභාග්‍ය ගමනට නැවත වරක් යොමු කරන්න පුළුවන් කියලා. යහපාලන කියන වචනය පාවිච්චි කළා ආණ්ඩුවක් හදාගෙන අන්ත අසන්න තත්ත්වයට අපිපත් කරා. ඒතර පාර්ලිමේන්තු අස්ථාවර කරගත්තා. රටේ නීතිය කඩා බිඳ දැම්මා. ප්‍රජාතන්ත්‍රවාදී සෞපිලිගලෙව්වා. ඒ විතරක් නෙවෙයි සංස්කෘතියේ පදනම සිංහල බෞද්ධ සංස්කෘතිය කඩා බිඳ දාලා මේ රට සිංහල බෞද්ධ සංස්කෘතිය කියාගේ රටක් හැටියට පෙන්නන්න උත්සාහ කරා. අධිකරණ ජනාධිපතිතුමා එතුමාට අවශ්‍ය වැඩ කටයුතු කිරීමට හැකියාවක් තියෙන විදිහට පාර්ලිමේන්තුවක් පත් කර දීම අපේ වක්කීමක් වෙනවා. ඒ වගේම එතුමාගේ පක්ෂයෙන් අග්‍රාමාත්‍යවරයෙක් පිරිවෙන්න ඕන. අපිට අවශ්‍යකම තියෙන්නේ අගෝස්තු මාසේ 5 වෙනිදා වෙනකොට ශ්‍රී ලංකාවේ මේ පාරතන්ත්‍රයේ බාර දෙන සුසු පාලක මණ්ඩලය පත් කර ගැනීම මේ පාලක මණ්ඩලය පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීම සඳහා තමුන්ලාගේ ශ්‍රේලාට තියෙන මාංගු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.